Pissorinisa, sorry there. Forever Lunumila, anti-dandruff conditioning shampoo. Aushadhiya Lunumila Shakasari. Pissori sampurnayen palane kara dakum kala nirogi kiskalamak labade. Salagantire Savan Pinau Sunduru Hadevateri Devela Lannesitue Eide Sundurie Yannesitue Eide Sundurie Tavat Hadegate Igilila tavat hadakata igilila Gayana Shilpi Nihal Siriwardenege Nisala Gantire Sangutu Tatiya Martu 25 wena Senasurada Savasa 6 Theatre Rowville Secondary Performing Arts Centre hedi edirpat karanawa Me gana apa denuwat kirimata ada ape medirita pæmini sitinawa Sri Lankawe itha janapriya Rupawahini වැඩසටහන් නිවේදක ඉෂාන් සුමීර සහ ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය සංගීතඥයෙකු වන ප්‍රියන්ත නාවලගේ අයබෝ අයබෝ ඉතින් මේ මං හිතන්නේ අපි මේ කිටි සාකච්ඡාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා ප්‍රියන්ත මම ඔබගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි මොකද මෙහි ඉන්න ප්‍රේක්ෂකයන් හැමෝම කැමති ඔබ සංගීතය සැපයූ පබා ටෙලිනාට්‍යයේ ඔබගේ තේමා ගීතයට සවන් දෙන්න Dururu, 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 dururu. Mahadi seta pila, oba inna hina hila. Sitvila kalambala, konda kumudu hade pipila. Mahadi seta pila, oba inna hina hila. Sitvila kalambala, konda kumudu hade pipila. Obe ve mama, obe maima. Mage ve va, obe senehe. Upadina sama bhavaya sara. Priyanta. බබා ටෙලිනාට්‍ය වගේම ඔබගේ මේ තේමා ගීතයත් අපගේ හදවතේ හැමදාම රැඳිලා තියෙනවා. ඉතින් අපි කැමති දැනගන්න මේ ඔබ කොහොමද මේ නිසල ගන්තිරේ සංගීත තැටියට දායක වුණේ කියන එක? අන්ත වශයෙන්ම කියන්න මේ CD එකේ සින්දු වැඩි ප්‍රමාණයක් නිර්මාණය වුණේ කරන්න වුණා මට. ඉතින් නිහල් සිරිවර්ධනගේ එයාගේ ඉල්ලීම් පරිදි එයාට ගැළපෙන විදිහේ සහ ගීත නිර්මාණය කරන්න මට පුළුවන් වුණා. එහෙම තමයි මගේ දායකත්වය තියෙන්නේ. හොඳයි. එහෙමනම් අපි ඉෂාන් ඉතින් අපි chat and music ඉෂාන් කිව්වහම අපි දකින්න එකක් කියලා. මොකද ඔබට ආදරය කරන රසික රසිකාවියන් ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙ පුරාම ඉන්නවා. ඉතා ජනප්‍රිය වැඩසටහනක්. ඉතින් අපි මේ කෙටි සාකච්ඡාවට යන්න ඉස්සෙල්ලා අපි කැමති ඉෂාන් ඔබ මේ දිනවල ශ්‍රී ලංකාවේ කරන කලා කටයුතු පිළිබඳව දැනගන්න. අතර මම දැන් ස්වාධීන රූපවාහිනියේ පූර්ණ කාලීන නිවේදකෙක් නෙමෙයි. මම වසර 15ක් ස්වාධීන රූපවාහිනිය සේවයත් ලක්කඬ ගුවන්විදුලිය තද වෙනකොට ස්වාධීන රූපවාහිනිය සේවය හා අනුබද්ධ ආයතනයක් නිසා ලක්කඬ ගුවන්විදුලිය අඳුන්වන්නේ ITN FM කියලා. ඉතින් මම මේ මාධ්‍ය ආයතන දෙකේම පූර්ණ කාලීන නිවේදකෙක් විදිහට වැඩ කළා. නමුත් පසු කාලීනව මම යම්කිසි තීන්දුවක් ගන්නවා පූර්ණ කාලීන නිවේදක වෘත්තියට සමු දීලා වෙනම ආයතනයක් කරා යොමු වෙන්න ඕනි කියලා ඒකේ ප්‍රතිඵලයේ විදියට මම දැන් නීම් ප්‍රචාරක ආයතනයක හිමිකරුවෙක් මම දැන් ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකක් කරනවා ඉතින් ඒ වැඩ රාජකාරී මගේ සේවාදායකින් වෙනුවෙන් ඉෂ්ට කිරීම සඳහා තමයි මගේ කාලය වැඩි වශයෙන්ම මේ දිනවල යොදවන්න සිද්ධ වෙලා තියෙන්නේ හොඳයි ඉෂාන් එහෙනම් අපිට කියන්න ඔබ කොහොම සම්බන්ධ වුණේ නිහල් සිරිවර්ධන ගායන ශිල්පියාගේ මේ නිසල ගන්තිරේ සංගීත තැටිය දොරට වැඩිමේ උලෙලට ඒක දීර්ඝ කතාවක් නමුත් මේක වෙලාව නෙමෙයි දීර්ඝ වශයෙන් ඒක ගැන කතා කරන්න
නිහාල් සහ මගේ මිත්‍රත්වයට එහෙම දීර්ඝ කාලයක් නෑ බොහොම කෙටි කාලයක් තියෙනවා වසරක් එකමාරක් වගේ කාලයක් තුල. හැබැයි මේ අඩු කාලයක් තුල මම අඳුර ගන්නවා නිහාල් සිරිවර්ධන වසර 28ක් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත් වෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රවේශභාවයේ හිමි ශ්‍රී ලාංකිකයෙක්. හිත හොඳ මිනිස්සෙක්. ඉතාලි සරලව කිව්වොත් හොඳ මිනිස්සෙක්. එතකොට ඔහු මට ආරාධනා කරනවා මගේ මෙහෙම වැඩක් ඔහු නිහතමානී පුද්ගලයෙක් එකක් කියන්න ඕනේ. ඔහු මට ආරාධනා කරනවා මෙහෙම මගේ සංයුක්ත තටියක් කියලා දැක්වීමක් මම හිතනවා මේ විදිහට කරන්න. ඔයාලට මේකට සහභාගී වෙන්න පුළුවන්ද? අතන මේ මගේ ඔස්ට්‍රේලියාවේ කරන පළවෙනි සංචාරය එකත් නිහල් නිසා තමයි මම මෙල්බර්න් නුවරට පැමිණෙන්නේ. විශේෂ ස්තුතියක් මම ඒ වෙනුවෙන් නිහල්ට කරන්න ඕනේ. මම හිතුවා අතන ඔහුගේ හදවත හොඳයි, පිරිසිදුයි, හොඳ චේතනාවක් තිබෙනවා. වෘත්තීය ගායකයෙක් නෙමෙයි. ඉතින් ඔය කියන කාරණා සියලුම දේවල්ම සලකලා බැලලා මම හිතුවා මේ ප්‍රසංගය සඳහා මට හැකි දායකත්වයක් ලබා දෙන්නට අවශ්‍යයි කියලා. ඒක ප්‍රතිඵලයේ විදියට මිට දින කිහිපයකට පෙර මම මෙල්බන් නගරයට ආවා. මම තව දින කිහිපයක් රැඳී සිටිනවා. මොකද කල් වෙලා ඇති වාවේ නිහාල් මුලින්දම මේ වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳ ඔහුගේ පළවෙනි නිර්මාණ එකතුව නිසල ගං තීරයේ සංයුක්ත තැටිය මේ වැඩසටහන සඳහා ගී ප්‍රසංගයක් විදිහට පැවැත්වීමත් සංයුක්ත තැටිය එළිදැක්වීමත් පිළිබඳව ඔහු මගෙත් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. ඉතින් මං හිතුවා මේ ප්‍රාසංගික අත්දැකීම අපේ ප්‍රේක්ෂකයින්ට වෙනස් විදිහකට තිළන කරන්න ඕනේ කියලා. ඒක ප්‍රතිඵලයේ විදිහට චැටන් මියුසික් වැඩසටහනේ නිවේදකයෙකු විදිහට මම රැඳී සිටිනවා මේ ප්‍රසංගේ. ඒ වගේම ලංකාවේ සම්මානීය සංගීත අධ්‍යක්ෂවරයෙක් ප්‍රියන්ත නාවලගේ, ඒ වගේම විශාරද මනෝජ් පීරිස්. මනෝජ්ට ඇත්තටම ලංකාවෙන් බැහැර වෙන්න බෑ. මොකද ඔහු ලංකාව තුළ ඉතාම කාර්යබහුල වාද්‍ය ශිල්පියෙක්, තබ්ලා වාද්‍ය ශිල්පියෙක්. හැබැයි මනෝජුත් නිහල්ගේ මිත්‍රත්වයට මම වගේම සාක්ෂිකාරයෙක්. දැන් සාහෘ තීරණය කරා මේ ප්‍රසංගේ සඳහා සහභාගී වෙන්න. අපි ආරාධනා කරනවා අර මේක කියන්න ඕනේ. මේක නොකිය ඉඳලා වැඩක් නැහැ. අනිත් ප්‍රසංග වගේ නෙමෙයි. නිසල ගං තීරයේ සංයුක්ත තටිය එළි දැක්වීම සම්පූර්ණ වශයෙන් සජීව ප්‍රසංගයක්, සජීව අත්දැකීමක් විඳින්නට හැකියාව ලැබෙන ප්‍රසංගයක්. මේක ඩොලර් 20ක් වගේ පොඩි මුදලකට ටිකට් එකක් අයින් කරලා තියෙන. ඒ කියන්නේ මේ වෙළඳ පරමාර්ථයෙන් කරන වැඩක් නෙමෙයිනේ. ඔහුට තියෙන ගායන හැකියාව තමන්ගෙත් එක්ක ඔස්ට්‍රේලියාවේ දීර්ඝ කාලයක් ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ට තිළන කිරීම සඳහා කරන නිර්මාණාත්මක උත්සාහයක්. ඒකින්ද අපි ආරාධනා කරනවා ඔබට 25 වෙනිදා ඉඩක් කොහොමරි හොයාගන්න. හවස 6:30ට කලින් එන්න. මොකද 6:30ට කලින් ඉඳන් යම්කිසි වැඩ කොටසක් එතන සිද්ධ වෙනවා. ඒ සජීව අත්දැකීම ඔබ විඳින්න රෝබිල් පර්ෆෝමින් ආර්ට් සෙන්ටර් එකට එන්න කියලා අපි බොහෝම සෙනෙහසින් ශ්‍රී ලංකාවේ ඉඳන් ආපු අය විදියට ආරාධනා කරනවා. ඉෂාන්, ඊටරු දැන් මේ නිසල ගං තීරේ සංයුක්ත තැටියේ තියෙන ගීත පිළිබඳව අපි විස්තරයක් දැනගන්න කැමති. පදමාලා කාගේද? අපි දන්න සමහර ගීත ප්‍රියන්තගේ සංගීතත්වයෙන් ඉත ගීත තිබෙනවා. ඒ වගේම මොන වගේ ගීතද අපිට අහන්න ලැබෙනවා? ඔව්, මේ නිහල් හරි වාසනාවන්ත ගායකයෙක්. ඒ කියන්නේ ඔහු වෙන වෘත්තික යෙදිලා හිටියත් ඔහුට ගීපද රචනා කිරීමේ පැත්තෙන් දැන් ඔහුගේ නිසල ගං තීරය ගීය රචනා කරලා තියෙන්නේ මෙල්බර්න් නගරයේම ජීවත් වෙන ග්‍රේෂන් නවරත්න. එතනින් ගියාර පස්සේ සුනිල් සරත් පෙරේරා, අපේ රටේ සම්මානනීය ගීපද රචකයෙක්, යමුනා මාලිනී පෙරේරා, ආදිව ශෙහන් ගල හිටියාව, තුංකම පඤ්ඤාලෝක හාමුදුරුවෝ. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා සහ ගීපද රචකයන් ගත්තම ලංකාවේ එහෙම ගීපද රචකයන් විදිහට බොහොම ප්‍රකට නම්. ඉතින් සංගීතය පැත්තනුත් එහෙමයි, ප්‍රියන්ත ඉන්නවා. ඒ වගේ බොහොම දක්ෂ සංගීතඥයින්ගේ දායකත්වය මේ සඳහා ලැබිලා තියෙනවා. ඒ නිසා මේ සංයුක්ත තීතන ගීත ටිකත් අහන්න පුළුවන්. අහන්න බැරි ගීත ටිකක් ගැන බොරුවට ප්‍රසිද්ධියක් දීලා වැඩක් නැහැනේ. මේක නිවී සැනසිල්ලේ බොහොම නිෂ්කලංක පරිසරයක ඉඳගෙන අහන්න පුළුවන් ගීත එකතුවක්. ඉතින් ඒ ගීත එකතුවට අමතරව ලංකාවේ ජනප්‍රිය වෙච්ච ගීත සා ප්‍රියන්ත විසින් සංගීතවත් කරපු ජනප්‍රිය ගායක ගායිකාවන් ගායනා කරපු ගීත ගීත ප්‍රියන්තගේ හැඳින් මේ ප්‍රසංගයේදී අහන්න විඳින්න පුළුවන්කම තියෙනවා. මගේ දන්නේ එදාට මෙල්බර්න් වල සිටින ඔබගේ ඒ වගේම ප්‍රියන්තගේ රසික රසිකාවෙන් ඒ කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මාර්තු 25 වෙනිදා සවස 6:30ට පවත්වන නිසල ගං තීරේ සංගීත තැටිය එළිදැක්වීමේ උත්සවය ගැන අපිට විස්තරයක් කිරීම ගැන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අප දෙදෙනාටම මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. මගේ මිත්‍රය වෙනුවෙන්, නිහල් සිරිවර්ධන වෙනුවෙන් අපි ඔබතුමාට ස්තුතියන්ත වෙනවා. බොහොම ස්තුතියි. Our guest this morning is a well-known musician all the way from Sri Lanka. He's been in show business for nearly 40 years. It's with great pleasure I'd like to introduce Damian D in our studios this morning. Good morning and welcome to our program. Morning, Dick. So nice to be here. Thank you. So after the 20 years working in all these countries, you came back to Sri Lanka, of course? Yes. Okay. I moved back to, because there was no more commitments there. So I moved back to, and
I was freelancing when I started doing jingles and stuff, okay, composing for ad agencies, doing their work, yeah, doing theme songs and stuff like that. So you got all the time in the world, yes, to sit and, yeah, sort of, yeah, okay. Yeah. So I enjoyed can that. I ask you, is that the time you started being a songwriter? Kind of. Because every jingle got to be different. So yeah, exactly. Yeah. It got my creativity going, of course. Yeah. And I haven't written anything for the mass market, of course. It's westernized stuff. And the theme songs are mostly what I did. And one which I really enjoy doing was the song I did for the youth in the north just after the war, which was a JWT Rotary project. It's touching because those guys had never had any kind of training, and you're going to be a part of their, you know, training as youth. Instead of the war, they're going to learn a profession, and you're being a part of that through your music. Yeah. So I enjoyed that. So you composed the. Yes, I was lucky to be asked to compose the music for it and arrange and produce it. Okay. And we had fantastic guys singing in it, you know, lots of different artists like Sunilaya and all those guys involved. Plus we had three choirs, Sound Relief Choir, and the Revelations, and St. Joseph's Choir, which was the best one. Damian, I'm going to ask you a favor, you being the songwriter for that song. Is there any way you could just give us a chorus or a verse of that song for our viewers, please? Okay, I haven't sung for a long time since I'm on a break. And I'll try doing that. There's a child not far away whose life has gone astray. He needs to find his way towards a better day. It's not his fault, no, he has none. No, it's not his destiny. Will he all need a star? Light up your light, give them another chance, just to know how it feels. A life that can smile and make people giving hope to go on living. Tomorrow is more than a dream. For tomorrow is more than a dream. For tomorrow. Our sponsors are Prestige Robes and Screens, Transco Cargo, Southern Star Motors, Colombo Money Transfer, Fairfield Lawyers, Jet Travel and Cruise, Forever Skin Naturals, D-Legal, Sahandro.